ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් තිබුණා, විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳව යම්කිසි ආකාරයක මේ සභික ප්‍රමාණය 8000 සිට 4000ට අඩු කිරීම සම්බන්ධයෙන්. ඉතින් දැන්ටමත් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ටාෂ ක්‍රමයකට සහ කාන්තා නියෝජනයේ 25% කියන තේමාව යටතේ කොට්ටාෂ ක්‍රමයෙන් ජය ගැනීමට නොහැකි වෙන පක්ෂවලට ඔවුන්ට ලැබිච්ච ඡන්ද අනුපාතයට අනුකූලව අපේක්ෂකයින් මන්ත්‍රීවරු බවට පත්වෙන ටිකක් සංකීර්ණ ක්‍රමවේදයක් හරහා. ඉතින් ඒ නිසා තමයි ඒ අවස්ථාවේදී ඡන්ද කොට්ටාස ප්‍රමාණයට ආසන්නයෙන් 3න් 1කටත් වඩා වැඩි ප්‍රමාණයකින් අවශ්‍ය වුණේ මන්ත්‍රීවරු යොදාගන්න. දැන් ඒ මන්ත්‍රීවරු ප්‍රමාණය හරියටකින් අඩු කරනවා කියන්නේ කොට්ටාස ප්‍රමාණයක් හරියටකින් පමණ අඩු කරන්න වෙනවා, සීමා නිර්ණයකට යන්න සිද්ධ වෙනවා. දැනට පළාත් සභා මැතිවරණය පැවැත්වීම හිර වෙලා තියෙන්නේ සීමා නිර්ණය කොමිසමක වාර්තාව අග්‍රාමාත්‍යවරයා බාර නොදීම පිළිබඳ කාරණයක් මත, තාමත්ම පහසු කාරණයක් මත ජනතාවගේ පළාත් සභා මැතිවරණයකදී තමන්ගේ අපේක්ෂකීන් මන්ත්‍රීවරු තෝරා ගැනීමේ අයිතිය අහිමි කරලා තියෙනවා. එම දේම සිද්ධ වෙන්න යනවා පළාත් පාලන මැතිවරණයට. පළාත් පාලන මැතිවරණය පවත්වන නියමිතව තිබුණේ මේ අවුරුද්දේ මාර්තු මාසේ. අපි කාටත් පිළිගන්න පුළුවන් ඒ අවස්ථාවේ මැතිවරණයක් පවත්වන්න පුළුවන් තත්ත්වයක් රටේ තිබුණේ නැහැ, කැරලිකාරී තත්ත්වයක් රටේ තිබුණේ. දැන් ඒ සඳහා අවුරුද්දක කාලයක් ලබා ගත්තා. නමුත් ඒ අවුරුද්දක කාලයට 6 මාසයකට පොරොත්තු, ඒ කියන්නේ මේ සැප්තැම්බර් මාසේ ඉඳන් මැතිවරණ කොමිසමට පුළුවන් මැතිවරණය පවත්වන්න. දැන් ඒ වැළැක්වීම සඳහාද මේ කටයුත්ත කරන්න කියන සාධාරණ සැකය ඇවිල්ලා තියෙනවා. අපි කවුරුත් පිළිගන්නා පළාත් සභා ක්‍රමයේ මන්ත්‍රීවරු තෝරා ගන්නා ක්‍රමය, පළාත් පාලන මන්ත්‍රීවරු තෝරා ගන්නා ක්‍රමය, පළාත් පාලන ආයතනවල සභාපතිගේ බලතල පිළිබඳව විධිමත් සාකච්ඡාවක් අවශ්‍යයි. නමුත් ඒට මුවා වෙලා මැතිවරණේ කල් දැමීම සඳහා එක උපක්‍රමයක් හැටියට භාවිතා කිරීම ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. මොකද අද රටේ ජනමතය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට එරෙහිව තියෙන ජනමතයක්. ඒ නිසා බලහත්කාරයෙන් පාලනයේ රැඳී සිටීම සඳහා ඡන්දය කල් දැමීම සඳහා ගන්න උත්සාහයක් බව ඉතාම පැහැදිලියි. ඒ සඳහා ජනතාවත් මේ පිළිබඳව දැනගන්න ඕනි, ඒ වගේම මේ පිළිබඳව නීත්‍යානුකූල කටයුතු කරන්නත් ඕනේ, දේශපාලන කටයුතු කරන්නත් ඕනේ. ඒ වෙනුවෙන් අද විපක්ෂයේ දැනට සිටින අපේ මන්ත්‍රීවරු ඒ සන්ධානගත වෙලා කටයුතු කරන්න පෙළඹීම ගැන අපගේ ස්තුතිය පිරිනැමෙනවා.